නොයේ ශේෂ්ත්‍රවල දක්ෂතා දක්වන දක්ෂයින් ලංකාවේ බොහොමයක් ඉන්නවා. නමුත් බොහෝ දෙනෙකු වැඩි නැඹුරුවක් නොදක්වන ත්‍රිමාණ සජීවීකරණ විෂයෙහි අපූර්ව හැකියාවන්ගෙන් යුක්ත දක්ෂයෙක් පිළිබඳවයි අද එන්ටර්ටේන්මන්ට් විශේෂාංගය බෙන් වෙන්නේ. මේ දක්ෂය අපිට හමුවන්නේ පන්නලින්. ඔහු නමින් නෙරුන් කල්පජිත්. අදවන විට නෙරුන් තාක්ෂණයත් එක්ක කරන මේ හරඹය සමාජ මාධ්‍යන් ඔස්සේ අතිශය ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. පන්නල ජාතික පාසලේ 13 වෙනි ශ්‍රේණියේ කලාංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින ඉන්නවා. මේ ශේෂ්ත්‍රයට ආවේ තිබ්බ ආසාවෙන් ඉඳලා අන්තර්ජාලයෙන්ම දැක්ක සමහර වීඩියෝස් දැකලා ඒවට ආසයි කියලා මටත් කරන්න ආසයි වුණා. මම ආසාවට කරපු අත්දැක බැලීම් විදිහට තමයි මේ වීඩියෝස් කරන්න පුරුදු වුණේ. නෙරුන් වගේම තවත් දක්ෂයින් මේ ශේෂ්ත්‍රය තුළ සිටියත් ඔවුන් එතරම් මේ සඳහා නැඹුරුවක් නොදක්වන්නේ ඇයිදයි අප විමසුවා. මන් දකින විදිහට ලංකාවේ ගොඩක් මේ පැත්ත VFX පැත්ත භාවිතා වෙන්නේ නැහැ, භාවිතා වෙනව අඩුයි ගොඩක්. ෆිල්ම් පැත්ත ගත්තත් ඒ පැත්තෙත් ගොඩක් අඩුවෙන් භාවිතා වෙනවා කියලා තමයි මට හිතෙන්නේ. උනාට ඒකට හේතුවක් විදිහට තියෙන්නේ කියන්නේ කට්ටිය නැඹුරු වෙන්න අඩුයි කියලා තේරෙන්නේ ලංකාවේ කියන්නේ අධ්‍යාපන ක්‍රමයත් එක්ක ගොඩක් මේ පැත්ත ගැන ඉගෙනගෙන අඩුයි. නෙරුන්ගේ මේ කටයුත්ත සඳහා ශක්තියක් වෙන්නේ නෙරුන්ගේ ආදරණීය පියාණන්. පුතා සම්බන්ධව මම පුංචි කාලේ එයා විවිධ හැකියාවන් තියෙන බව දැක්කා. ඊට පස්සේ එයාට ওই කම්පියුටරේ භාවිතා කරන්න ඕන කම තිබුණා. හැබැයි මම වැඩක් වෙන එයා හැබැයි දක්ෂයා. ඕන දෙයකට දැම්මොත් ඕන දේ ඕනම වැඩක් කරනවා. ඉගෙන ගන්න කාලේ පන්ති පහේම පළවෙනියා වෙනවා. පළවෙනි කැමරාව කැඩුණා. දෙවෙනි කැමරාවත් කැඩුණා එයාගේ. තුන්වෙනි කැමරාවත් එක්ක වැඩ කරන්න ගද්දී එයා පරිණතයි යම් ප්‍රමාණයකට. ඊට පස්සේ එයාගේ ටැලන්ට් එක එළියට ආවා.